සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ බුදේදෙවි. මිනිස්සුගේ ජීවිතයේ තුල වටිනාකම් වැඩි වෙද්දී ඒ මිනිස්යා තුල ගොඩ නැගෙනවා ලස්සන ගුණාංගයක්. ඒ ලස්සන ගුණාංගයේ තමයි කෙලෙහි ගුණ සැලකීම. කල ගුණ සැලකීම. නේ gratitude. දැන් මේක අම්මේ තාත්තේ පුතේ දුවේ පොඩි කාලේ ඉඳලම ඔබට මට කියලා දෙනවා. අම්මයි තාත්තයි කියලා දෙන්නේ නැද්ද? චූටි කාලේ ළමයෙකුට මොනව හරි ගෙනන් දුන්න ගමන් මොනවද කියන්නේ? thank you කියලා කියනවා. මේ thank you කියන වචනය අම්මේ තාත්තේ පුතේ දුවේ අම්මයි තාත්තයි අමතක කරන්න දෙන්නේ නැහැ. පොඩි කාලේ ඉඳලා හැම වෙලාවෙම කියනවා අහනවා. මොනව හරි අතට අරගත්තට පස්සේ අන්කල්ට thank you කිව්වද, ඇන්ටිට thank you කිව්වද, අයියට thank you කිව්වද, මල්ලිට thank you කිව්වද අහනවා. දැන් මේක පොඩ්ඩ අපේ යටිමනසට යනවා. හැබැයි අහංකාරයේ කියන දේ ආපුවාම, උද්දච්චකම කියන දේ ආපුවාම, මහාන්තත්වකම කියන දේ ආපුවාම, මේකේ ඒගොල්ලන්ගේ යුතුකම් කියලා ආපුවාම මොනවද කියලා හිතන්නේ? එයා යුතුකමක් ඉෂ්ට කරා විතරයි. ඉතින් ඒකට මම මොකටද thank you කියලා කියන්නේ? ඒ නිසා ඔබේ අම්මට ඔබ ස්තුතියි කියලා කියනවාද? ඔබේ තාත්තට ඔබ ස්තුතියි කියලා කියනවාද? එතකොට මයෙන් අහනවා මොනවටද අම්මට ස්තුති කරන්නට ඕනේ කියලා. මං කියනවා ඔබව ගබ්සහ කරලා දැම්මේ නැහැ නේ, ඔබව මරලා දැම්මේ නැහැ නේ. ඒ නිසා මරපු නැති අම්මට ස්තුති කියන්න ඕනේ නැද්ද? මරපු නැති තාත්තට ඔබ ස්තුති කියන්න ඕනේ නැද්ද? ඒකද? එහෙමයි අහන්නේ. එනිසා මේ මොහොතේදී ඔබ පුංචි කාලේ ඉඳලා තෙත් කරගත්තම ඒ අස්පස් කරලා ඔබව ලස්සන නාවල කරලා වචන උච්චාරණය කරලා ඒ ඉස්කෝලේ යවලා අද මහත්යෙක් කරපුවාම දැන් ඒ අම්මට ස්තුති කරන්න ඕනේ නැද්ද? ඒ තාත්තට ස්තුති කරන්න ඕනේ නැද්ද? ඔබේ පාසලට ස්තුති කරන්න ඕනේ නැද්ද? ඒ ගුරුවරන්ට ස්තුති කරන්න ඕනේ නැද්ද? ඔබේ පියතුමන්ලට කන්‍යා සොහොයුරන්ට ස්තුති කරන්න ඕනේ නැද්ද? නමුත් දැන් we take it for granted. අපි ඒක සාමාන්‍ය දෙයක් බවට ගණන් ගන්නෙ. ඒ නිසා අපි ගාව දැන් මේ gratitude කියන දේ, ස්තුතිය කියන දේ අමතක වෙලා ගිහිල්ලා. ඒ නිසා හරියන මිනිස්සු ඕනතරම් ඉන්නවා. ආය අඩුම ගානේ හරි ගියයි කියලාවත් කියන්නේ නැහැ. thank you very much ඔයා දුන්න අවවාද අනුශාසනාව තුළ අපිට දැන් වාසනාවක් ලැබිලා තියෙනවායි කියලා කියන්නේ නැහැ. ඒ තරමටම මේ මොහොතේදී අපි පිරහිලා. එinsa අපේ දේශය තුල තිබිච්ච ලස්සනම ගුණාත්මක භාවයක් තමයි මේ මොහොතේදී සම්බන්ධතාවය. gratitude කියන එකෙන් සිදුවෙන්නේ නැවතවතාවක් ආවර්ජනය කරලා, කෙලෙහි ගුණ ආවර්ජනය කරලා, මේ මොහොතේ කළ දේවල් ආවර්ජනය කරලා, ගුණේ වැඩි කරලා මේ මොහොතේදී ගිහිල්ලා කියනවා ස්තුතියි කියලා. ඒ නිසා අපි යමක් අපිට හරි ගියාට පස්සේ තෑග්ගක් ගිහින් දෙන්නේ. අපි කියනවා thank you very much. සුවණී එකක් දෙනවා. මේ මොහොතේදී තියාගන්න, මේ මාව මතක් වෙන්න තියාගන්න. මේ මොහොතේදී ඔබ කරපු දේ තුල මම මෙහෙම ජීවිතේ පටන් ගත්තා. එහෙනස ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං කියලා අපි කියනවා සාමාන්‍ය විවහාරයට. අම්මේ තාත්තේ පුතේ දුවේ, එහෙනම් ඔබේ ජීවිතේ ඇතුලේ ඒ වටිනාකම තියාගන්න. ස්වාමීන් වහන්සේ ඊටමත් පැහැදිලිවම කියනවා මේ විදියට ලුක්තුමාගේ සුවිශේෂී 14 11 කියනවා ලාදුරු රෝගීන් දස දිනාට සුවේ. එතන දස දිනෙකට ලාදුරු රෝගීන්ට සුවේ හම්බුණා. නමුත් මේකෙන් එක්කෙනෙක් තමයි මේ මොහොතේදී ඔහු එසේ යද්දී පවිත්‍ර වූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමා සූ බව දැක මහා හඳින් දෙවන් වහන්සේට ගෞරවය කරමින් පෙරලා අවුත් උන් වහන්සේගේ පාමුල වැඳ වැටි උන් වහන්සේට ස්තුති කළේය. එස එක්කෙනාටයි හිතුනේ ස්තුති කරන්න. එතකොට දැන් ස්තුති කරේ කොහොමද? ඔහු වනාහි සමාරිය ජාතිකයකි. ඒ නිසා දැන් ජුදා ජාතිකයන් එක්කෙනෙක්වත් ආවේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේක අපිට යුතුකමක්. අපිට මේක ලැබිය යුතු දෙයක්. මේක අපේ වරප්‍රසාදයක් කියලා. නමුත් සමාරිය මනුස්සයා හිතනවා මේ මොහොතේදී මට හම්බෙච්ච දීමනාවක් කියලා. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ දැන් අපිට හිතුවොත් අපිට මේ දේ ඒගොල්ලන්ගේ වගකීම ඉෂ්ට කරයි කියලා අපි ස්තුති කරලා කියන්නේම නැහැ. හැබැයි මේ මොහොතේදී ඔබට හිතුනොත් කාරී එක දයාවක්, ඒක සේවයක්, ඒක ලස්සන දෙයක් කියලා ඔබ ස්තුති කරාවි. එinsa ඔබේ ජීවිතයේ තුල කිසිම දවසක ස්තුතිය කියන දේ කල් දාන්න දෙපා. කවද හරි මං ස්තුති කරන්නම්කෝ. ක පුළුවන් විදියට මං ස්තුති කරන්නම්කෝ.
නැහැ එහෙම කරන්න එපා. ඒ නිසා ස්තුතිය පරක්කු නොකර හැම වෙලාවෙම තියාගන්න. ඒක ලොකු ශක්තියක් වේවි. ඒක ලොකු බලයක් වේවි. අනිත් පුද්ගලයාටත් ඔබටත් ඒක තුළ ඔබේ සම්බන්ධතාවයන් ගොඩනැගේවි. ලස්සන ගමනක් යන්න දේවා ආශිර්වාදය ඔබට ලැබේවි. ජෙස්පීට.